රංගනාර පහුගිය දවස්වල රංගපාපු රංගපෑම ඉවරද? මං රංගපාන ගියේ නෑනේ. නෑ නෑ ඔයා නෙමෙයි අර කට්ටිය රංගපෑවේ හතර පහ පැත්තකට බෙදිලා. ආ ඒ රංගපාපු රංගපෑම. ඒක නම් తాවකාලිකව නතර කරලා තියෙන්නේ. ඔව්. තව ඉස්සරහට මිනිස්සු ඉස්සරහට යන්නොත් එහෙම රංගපාලා පෙන්නයි. ඔව් ඒ කියන්නේ තව ඉස්සරහට කොහොම රංගපායිද කියලා අපි දන්නෙත් නෑ රට දන්නෙත් නෑ. ඔව් සම්මාන දුන්නා නම් ඉතින් මේ කෙලවරක් නේද සම්මාන දෙන්න වෙනව නේද? ඔව්. ඈ? ඔව්. දැන් ඉතින් චාම්මික මොකම එකපාරම රංගපාන්න කතා කළේ? නෑ රංගපාන්න කතා කරේ කියන්නේ රංගපෑම් ගැන කතාබහට ලක් වෙනවනේ හැමතැනම. දැන් අද කතා කරන්නේ රංගපෑමක් ගැන හින්දා තමයි එහෙම කිව්වේ. ඒ රංගපෑමක් ගැන. එහෙනම් මේ කතාව අහලෙමුද? ආ අහමුකෝ. මොකද්ද මගේ නමද? මම සෙව්වන්දි. මගේ සම්පූර්ණ කෝල් එක ගන්නවද? මේකටද ගන්නවද? නැත්නම් ඉතින් ඔය අරන් තිබුණේ මේ වඩේ කෝල් එකක් නම ඉරිදී චිත්තපට සම්බන්ධව. ඔය අරන් තිබුණේ කෝල් එකක් නෝද? ඒ රංගනා කිව්වා මේ ඔයා කතා කරනවා කියලා අයියේ. මේ ඒ නිසා මේ මමත් ආසයි කිව්වම රංගනා කෝල් එකක් අරන් දුන්නේ. ඔව්. ආ කෝල් එක ගන්න මගේ අනිත් එකටද? ඔව්. ආ ඉතලා ගත්තේ සංගනා දන්නයි නම්බරේ තියෙන්නේ. හා හරි හරි. දැන්ම ගන්න ඉක්මනට ගන්න එකද? ආ හරි බොහොම ස්තුතියි. ඔව් දැන්ම ගන්න. හරි හරි. හරි හදිස්සි එක්කෙනෙක් තරුණ යෝතියකට කතා කරනවා. ඒ මොකක්ද දේ රංගපෑම? ඒ රංගපෑමක්ද මොකක්ද වෙන්නේ කියලා හොයා බලාගෙන යන්න ටිකක් වෙලා යනවා. ඒක පාරට මේක හොයාගන්න බෑ. ඒක තමයි ආසයි ඉක්මනට දැනගන්න. ඉක්මනට දැනගන්න ආසුනට පොඩ්ඩක් ඉවසන්න. නේ? දැන් ඊට කලින් කතාවක් තියෙනවා අහන්න. මොකද්ද? මේ කතා කරන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක උදේකාන්ත වර්ණසූරි මහත්තයා කියන කතාව අහලා ඉන්නකෝ ඉතුරු ටික කියන්නේ. කාලයක් තිස්සේ මට දැන් කීප දෙනෙක්ම කතා කරලා කියනවා උදේකාන්ත චිත්‍රපටයක් කරනවාද චිත්‍රපටියක් වාගේ නම් මෙහෙම කෙනෙක් කතා කරලා අපිට ආරාධනා කරනවා රඟපාන්න එන්න කියලා. ඒ වගේ මේ ඔයගේ පැමිණි රාශියක් පහුගිය කාලේ එක දිගට මට ලැබුණා. ඉතින් මම ටිකක් හොයලා බලනකොට මට දැනගන්න ලැබුණේ දැන් මගේ නම පාවිච්චි කරලා උදේකාන්ත වර්ණසූරි කියලා නම පාවිච්චි කරලා කවුරු හරි කතා කරනවා මේ විශේෂයෙන්ම ඇත්තටම ප්‍රසිද්ධ නළුවියන්ට නිලියන්ට පවා කතා කරලා තියෙනවා. ඒ වගේම ආධුනික නිලියන්ට අභිනේ අයට ගොඩාක් අයට කතා කරලා ඉතින් අහනවා ඉතින් රඟපාන්නෙන්න කැමති නම් උදේකාන්ත කතා කරන්නේ කොහොමද ඔයගොල්ලෝ මොන රඟපාලා ඔයගොල්ලෝ රඟපාලා මට කෑලි එවන්න ඊට පස්සේ අපි මාව හම්බ වෙන්න පුළුවන් දන්න ඔහගේ කතන්දර ගොඩක් ඇත්තටම ඉතින් මම දැනුවත් නෙවෙයි මේ දේවල් වෙන්නේ ඉතින් මගේ නමට ඉතින් ලොකු හානියක් කරන මේ මිනිස්සයා ඉතින් ගැටළු රාශියක මොන දෙයක් ඉන්නේ මේ මිනිස්සයා නිසා කවුද මේ වැඩේ කරලා තියෙන්නේ දන්නේ නැහැ මේ ටෙලිෆෝන් නම්බර්ස් තමයි මට ඒගොල්ලෝ එවලා තියෙනවා ඒවා නම් මා ළඟ තියෙනවා ඉතින් හොයාගන්න බැහැ ඉතින් සමහරවිට මමත් ඒ ෆෝන් නම්බරේට කතා දෙකින කතා කරලා බැලුවා නමුත් ඉතින් ආන්සර් කරන්නේ නැහැ මම දන්නේ කොහොමද එයා ගොඩාක් නිලියන්ට කතා කරලා තියෙනවා මේ නගපාන්න ඉන්න කියලා මගේ නම කිව්වා දැන් චාමික ලංකාවේ තියෙන සිනමාව නැත්තම් ටෙලිනාට්‍ය නිර්මාණ ආදී මේ සියලු නිර්මාණවලට බොහෝ දිනෙකගේ පිවිසීමේ නැඹුරුතාවක් කැමැත්තක් තියෙනවා. මොකද තරුණ වයසට එන උදවිය සහ නැත්තම් ළමයිත් කැමති නැත්තම් වයසට ගියත් කැමති නළුවෙක් හෝ නිලියෙක් වෙන්න. ඒ කියන්නේ ඒක තරු මානසිකත්වයකින් හෝ යවා එහෙම නැත්තම් සහජයෙන් Taman ගෑන්ගේ උපන් තියෙන දක්ෂතාවයේ ඉදිරිපත් කරන්න හරි ඒක උපනම්වා ගන්න හරි මොකක් හෝ එම අවශ්‍යතාවයක් තියෙන බලා. මොකද කලාව හිතේ ඇඟේ තියෙන කෙනාට ඒ දේවල් පෙන්වන්න ඒ වැඩ පෙන්වන්න තැනක් තියෙන්න ඕනේ. ඔව් රංගන කිව්වා වගේ තරු මානසිකත්වයෙන් හෝ වේවා මරු මානසිකත්වයෙන් හෝ වේවා යම් තැනකට ගියාට පස්සේ සමහර වෙලාවට අන්ධ වෙලා මේ යන්න පුළුවන්නේ. අන්න ඒකෙන් ප්‍රයෝජනයක් අරගෙන තමයි මේ කියන පුද්ගලයා රංගපාමින් හිටියේ net fm බැලුම් වලට මේ වැඩේ අහු වෙනකොට. උදේකාන්ත මහත්මයා තවදුරටත් ඒ ගැන මෙහෙම කිව්වා. අර මොන වෙලාව තියෙන්නේ ඉතින් මේ ළමයින් ගෙන්නගෙන ඉතින් මොනේ එක දේවල් වලට යොදව ගන්නවල් නැත්නම් ඉතින් ඇත්තටම ඉතින් උදේකාන්ත කියලා මෙහෙමයි. මගේ නම අඳුරන මගේ කතා නඳුන ඉතසකොත් ඉන්නවානේ ඒගොල්ලෝ තියෙන අවිශ්වාසයේ උඩ මම උදේකාන්ත දෙන්නේ කතා කරන්න කියලා ඉතින් එයාට එහෙම තරජනය කරනකොට ඇටක් කරලා ෆෝන් එක තිබ්බයි කියලා තමයි කියන්නේ. ඉතින් ගොඩක් අය කිව්වේ ඒගොල්ලන්ට රඟපාලා දැන් මට මතකයි එක්කෙනෙක් මට කිව්වා එයාට රඟපාලා තවත් නිලියක් එක්ක තවත් ළමයෙක් එක්ක අනවශ්‍ය විදියට රඟපාලා එවන්නේ කියලා එයාට බලන්න ස්වාභාවික විදියට නෙමෙයි යන්නේ ඒ වගේ කතන්දරක් තියෙනවා. ඉතින් මේ ඒක එයා බලාපොරොත්තු වෙන්නේ ඉතින් මම හරියට දන්නේ ඉතින් එහෙම නිලියක් ළඟට ගිහිල්ලා කතා බහ කරාද කියන කාරණා මට තාම මම දැනුවත් වෙලා නැහැ. ඉතින් කොහොම හරි මගේ නම නිකුල්ලා මගේ නම කියාගෙන ඉතින් ගොඩාක් කච්චරි මේ ශේෂ්ත්‍රයේ කතා කරන්න පුළුවන් තමයි මට දැනගන්න ලැබලා තියෙන්නේ. සාමික සාමාන්‍යයෙන් රංගන ශේෂ්ත්‍රයේ පිවිසෙන ඉන්න කෙනෙකුට ඒකට එන්න පුළුවන් ක්‍රමවේදයන් තියෙනවා කීපයක්. ඉතින් ලංකාවේ තියෙන ඒ අදාළ ශේෂ්ත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගේ තියෙන පාඨමාලාවන් තියෙනවා. ඒත් එක්කම නැත්තම් පෞද්ගලික සම්බන්ධතාවහර හෝ නැත්තම් පුවත්පත්වල දැන්වීම පළ කරලා මේ විවිධ ආකාරවලින් මේ අදාළ ටෙලි නිර්මාණ නැත්තම් සිනමා නිර්මාණ හෝ කලාකෘතින් වලට දායක වෙන්න නවකෙයින්ට අවස්ථාව තියෙනවා. හැබැයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දැන් මේ ප්‍රවීණයන් විදිහට ඉන්න උදවියගේ නම් පාවිච්චි කරලා
අලුත් නිර්මාණ කිහිපයක් කරනවා. ඒ නිර්මාණවලට අලුත් උදවිය බඳව ගන්නම් කියලා තමයි ඔය අමුතු ජාතියේ කතා බහක් කරගෙන ගිහිල්ලා තියෙන්නේ. ඔය කියන්නේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරු ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ නම භාවිතා කරමින් තමයි මේ පුද්ගලයෝ බොරදියේ මාළුබාමින් හිටියේ. අන්න ඒක net fm බැලුම්ගලට අහු වුණාට පස්සේ එතනින් එහාට යන්න උන්ට බැරි වුණා. දැන් අද කොහෙද කියලා දන්නේ නැහැ ඒ රංගපාන්න රංගපාවන්න කතා කරන එක්කෙනා නේ. ඒ නළුවා. ඔව් ඔව්. අයියා ඒ සුපිරි නළුවා නේ. ඔව් ඔව්. දැන් ඒ නළුවා එක්තරා වෙලාවක කතා කරන මේ නව පරපුරේ රංගන ශිල්පිනියකට මෙන්න මෙහෙම. ඔව් ඇහෙනවා. මොකද නම කිව්වා? මම සෙව්වන්දි. ඔව් ඉන්නවා. දෙන්නද? රංගනට දෙන්නකෝ. හෙලෝ. හෙලෝ රංගන නේද මේ? හරි පොඩ්ඩක් එන. හෙලෝ. ඔව් මම කැමති. මම මේ දෙගේ හැම කෝස් එකකුත් කරා. මම ඩ්‍රාමා කෝස් එකකුත් කරා. ওই පොඩි පොඩි හැවට න යනවායි මේ ඒ තාමල් හොඳ. ඔව් සෙවන්දි වයස කීයද? මට දැන් 25යි. 25 නේද? හොඳ වයසේ කියන්නේ. චිත්‍රපට කියන්නේ. මම වාසනාව තමයි රංගනා වගේ ආන්දේ සම්බලා තියෙනවා. වයස 25න් මේ වගේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකරි සිනමා අධ්‍යක්ෂවරයෙක් හම්බුණා කියන්නේත් වාසනාවක් කියලා තමයි අය කියන කතාවෙන් පෙන්눔 කරන්නේ නේද? ඔව්. එයා තාම තිරපිටපත ලියමින් තමයි ඉන්නේ මං හිතන්නේ. ඒ ලියන ගමන් හැබැයි රංගපාලත් කොටසකුත් රංගපාන. රංගපාල බලන යාටත් පුළුවන්ද කියලා මේ වැඩේ කරන්න. දැන් ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔය දැල ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ. ඔය දැල එලන්න හදපු අවස්ථාවල් ගණනාවක් තියෙනවා. දැන් ওই දැලට නවපරපුරේ ශිල්පීන් ශිල්පිනියන් විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ මේ ශේෂ්ත්‍රය තුල කටයුතු කරන උදවියවත් මේ පුජ්‍යලයා දැලේ දාගන්න උත්සාහ කරලා තියෙනවා. කොටිම්ම සරලවම කියනනම් නම හදාගත්ත නළු නිලියන්ටත් මේ විදිහටම මේ පුද්ගලයා කතා කරලා තියෙනවා. පියුමි හංසමාලි කියලා කියන්නේ එහෙම එක්කෙනෙක්. දන්න ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගෙන් මගේ ෆෝන් නම්බර් කියලා දෙනවා. මොකද මගේ යාළුවෝ කවුරුත් මගේ හරියට නම්බර් එක දෙන්නේ නැහැ. පස්සේ අපෝ මම කොන්ෆරන්ස් ගන්න ඩොනල්ඩ් ජයන්ත් ඉන්නා කියලා. ඉතින් මට එකපාරට ඔළුවට ආවේ ඉතින් වත්සානේ සඳ ඩොනල්ඩ් අයියත් එක්ක මම කප්පි වැඩ කරලා තියෙනවානේ. ඉතින් ඩොනල්ඩ් අයියා ඩිරෙක්ට් මට කෝල් කරනවා මොන හරි නම්. මම කෝ හරි දාන්න කියලා මේ මිනිස්සයා කිව්වා හායි පියුමි මම ඩොනල්ඩ් ජයන්ත්. මේ මගේ අලුත් ෆිල්ම් එකට මම ආව ගන්න ඕනි. මේම ලොකු බජට් එකක් තියෙනවා කියලා. ඉතින් එයා පොඩක් එහෙම කතා කරගෙන යනකොට එයා මාර ඩීසන්ට් විදිහට කතා කරේ. ඉතින් මම කෝ හරි වා ඩොනල්ඩ් ජයන්ත්නේ පොඩක් ඉන්න. මොකද ඩොනල්ඩ් අයියායි මමයි මචන් ටයිප් කතා කරන්නේ. ඉතින් මං කිව්වා හරි සුටක් ඉන්න. මම පොඩක් දිස්සේ කියලා මම ෆෝන් එක තියලා මම ටග්ගල ඩොනල්ඩ් අයියට අරගෙන කිව්වා මේ අයියේ මෙහෙම එකක් මේ කියලා. ඊට එයා කිව්වා උඹ බැනපන් නංගි මං විදිහට කතා කරන්නේ කියලා. ඒ කියන්නේ එක චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයෙක් විදිහට නෙමෙයි කතා කරලා තින්නේ. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරු රසකගේ නම් වලින් කතා කරලා තිනවා නේ. ඔව් දැන් උදේකාන්ත වර්ණසූරිය මහත්මයා කිව්වාන් පස්සේ දන්නවා මොකද කුසප වාරන් කෙවිත බන්දනේ කොස්තාපල් පුන් සමාදී සිනමා නිර්මාණ ගණනාවක් ලංකාවේ අධ්‍යක්ෂණය කරපු සිනමා වේදිකාව. ඒ වගේම ගත්තාන් පස්සේ ඩොනල්ඩ් ජයන්ත මහත්මයා ප්‍රවේගයේ මායා වගේ චිත්‍රපටි ගණනාවක් චිත්‍රපටි 50කට අධික සංඛ්‍යාවක් ලංකාවට දායාද කරපු සිනමා වේදිකාව. දැන් මේ වගේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයින්ගේ නම් පාවිච්චි කරනවා කිහිප දෙනෙක්ගේ නම් මේ විදිහට පාවිච්චි කරනවා. පාවිච්චි කරලා උත්සාහ කරන්නේ දැන් ශේෂ්ත්‍රය තුළ යම් කිසි ආකාරකින් කටයුතු කරමින් ඉන්න උදවියටත් කතා කරනවා. ඉතින් ඇත්තටම අලුතෙන්ම ඉන කෙනෙකුට කතා කරන කී අරමුණ නම් මොකක්ද කියලා ඕනෑම කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් බොහෝ දුරට. හැබැයි ශේෂ්ත්‍රය තුළ කාලයක් තිස්සේ කටයුතු කරමින් ඉන්න උදවියට කතා කරන්නේ මොන වගේ අරමුණකටද දන්නේ නැහැ. එයාගේ උත්සාහය කොහොම හරි මාව ගෙන්න ගන්න. මොකද මට යෝජනා දාලා නම් මා විසින් ඒ ස්ථීර වෙන්නේ නැහැ කිසිසේත්ම. පියුමි හංසමාලි කියන කෙනාව චිත්‍රපටයක මේන් රෝල් එකක් දුන්නා කියලා යෝජනාවලට මාව යටත් කරගන්න පුළුවන් චරිතයක් නෙවෙයි මේ පියුමි. ඉතින් මම එයා මාව හඳනවා නම් මම එයාව ඊට වැඩි හඳනවා. ඉතින් මමත් ආ හරි ලක්ෂගානකට කතා කරේ. මං කිව්වා ආ හරි අයියේ කියලා. දැන් මම විනාඩි 3ක් කතා කරේ. දැන් මට දන්නා මේ ඩොනල්ඩ් අයියා නෙමෙයි කියලා මං ටග්ගාලා. මං හිතන්නේ එයාගේ පරමාර්ථේ කොමාරි ගෙන්නගෙන එක්කෝ මම එයාට මාව ගෙන්න ගන්න එයාකෝ අපි මේක හම්බ වෙලා කතා කරමු කියලා. එයාට මුලින්ම වුණා වුණේ මේක හම්බෙලා කතා කරන්න. එහෙම කියන විදියට හම්බෙලා කතා කරන්න යන්නේ නැහැ මම කිසිසේත්ම. ඉතින් මං ඉවරෙම තප්පර 3ක් ඇතුළත මම දැනගත්ත මේක ඩ්‍රාමා එකක් තමයි කියලා. එලෙම මං ටග්ගාලා
දනලයිය ගත දනලයිය හොඳටම බැන්නා උඹ මේ වගේ නම විකුණන්න එපා බ්ලා බ්ලා කියලා ඉතින් මමත් එයාට හොඳටම බැන්නා ඉතින් ඒ මිනිස්යාගේ එකම ආසාව ගෙන ගන්න එක මම හිතන්නේ මිනිස්යාට සල්ලි තියෙනවා හැබැයි මේ මිනිස්යා සල්ලි තමයි ඉස්සර කරන්නේ මොකද සල්ලි වලට හැමෝම ආසයිනේ ඉතින් මම හිතන්නේ මේ මිනිස්යා මුලින්ම සල්ලි තමයි ඉස්සරහට දාලා ලක්ෂ ගාණක් දෙනවා කියෝම ඉතින් අර ටක් ගාලා ඕනම කෙනෙක් කැමති වෙනවනේ ඉතින් යා මටත් ඉස්සල්ලාම දැන් මේක එයා ඉස්සල්ලාම මේක දාලා එයා මුලින්ම වරද්දගත්ත තැන එතන සමහර කෙනෙකුට හිතලා බලන්න ඕනේ අපි ලංකාවේ අති දුෂ්කර පිට පළාත්වල කෙනෙක් නැත්තම් මේ කලාශේෂ්ත්‍රයේ පිවිසීමේ බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙකුට මේ වගේ මුදල් දෙන්නම් කියලා හෝ එහෙම නැත්තම් අවස්ථාවක් දෙන්නම් කියලා කිව්වන් පස්සේ මුදල් ගැන හිතන්නේම නැහෙනේ. එතකොට මේ අදාළ පුජ්‍යලෝ කතා කරන්නේ මොනවද කියන්නේ මොනවද කරන්න ඕනේ කොහෙටද යන්න කියලා කියන්නේ. ඒ ඕනෑ දෙයක් කරන්න මේ කෙනෙක් පෙළඹෙන්න පුළුවන්. එතකොට මේ ශ්‍රේෂ්ත්‍රයේ තුල ඉන්න ප්‍රවීණින්ගේ නමට ඇති වෙන කැරළ සහ නැත්තම් ඒ අදාළ බලාපොරොත්තු වෙන එන යුවතියන් නැත්තම් මේ ශ්‍රේෂ්ත්‍රයේ පිවිසීමේ බලාපොරොත්තුවේ ඇතිව මේ උදවියට රැවටෙන උදවියගේ අනාගතය ගැන කවුද වග කියන්නේ මෙතන ලොකු ගැටලුවක් නිර්මාණය වෙලා තියෙනවා. ඔව් එතකොට දැන් මොකද දැන් මේ ශේෂ්ත්‍රය දූෂණය වෙමින් තිබුණා කියලා ඔබ අතීතයේ ඉඳන්ම දන්නවනේ යම් යම් අවස්ථාවල යම් යම් පුද්ගලයෝ කරපු සිද්ධීන් නිසා මෙන්න මේ වගේ ඒ කියන්නේ මේ බොරුවට රඟපාන පුද්ගලයෝ නිසා මේ ඇත්ත පුද්ගලයෝ සම්බන්ධව නෙමෙයි අපි මේ කතා කරන්නේ. එතකොට දැන් මේ රඟපෑමත් එක්ක තමයි රංගන ඔය කියන අමුතු ආකාරයේ සිනමා වින්‍යාසයක් මේක ඇතුලේ ගොඩනැගෙන්නේ. එතකොට අර පුද්ගලයෝ කාන්තාව අමාරුව වැටෙන්නේ මෙන්න මේකෙන් තමයි. අයයි ෆිල්ම්ස් බලලා තියෙනවා මේ ලස්සනයි ඉතින්. දැන් දන්නව නේද කියන්නේ මාව? ඔව් මන් දන්න. ප්‍රවේගී චිත්තපටේ, මායා චිත්තපටේ, සුපර් සික් චිත්තපටේ, මේ යෝගී චිත්තපටේ සම්බන්ධව කරේ දුවන්නේ. ආ සුපර් සික් මං හිතේ අර උදාර පල්ලිය වරුගේ නේද? දන්නවා ටික ටික මේ පබෝදක් ටිකක් දන්නවා අයා නම් අර අම්ම නිසානේ ආවේ හෙලෝ අනේ අයි මේකේ සල්ලි වරයි යගේ පම්පෝරි 90 නම් ලංකාවේ ඉන්න බොහෝ නවපරපුරේ කලාශිල්පී ඉන්න සිනමාවට ගෙනලා තින්න එයා කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් ඇත්තටම අර දැන් පෙනී හිටින්නේ අර ඩොනල්ඩ් ජයන්ත මහත්මයා හෝ උදේකාන්ත වර්ණසූරිය මහත්මයා නම් ඉන්නේ. දැන් ඒ උදවිගේ ඇවැමෙන් ශේෂ්ත්‍රයට ආපු උදවිගේ නම් ටික ඔක්කොම ලයිස්තුව කොලේක ලියාගෙන හෝ පාඩම් කරගෙන ඇති මේ වැඩේ කරන්න නේද? ඔව් නෑ ඉතින් සැලසුමක් තියෙන්න ඕනේ මේ වගේ තැනක් කතා කරන්න. මොකද ජනප්‍රිය පුද්ගලයෙක්ගේ නමක් පාවිච්චි කරලා කතා කරනවායි කියන්නෙම මොන තරම් සම්මානනීය රඟපෑමක් දරංගන. පහුගිය දවස්වල ඔය යම් යම් දේශපාලන නළුවන්ගේ මං කියන්නේ මේ ඒක සමා වෙන්න දේශපාලන නළුවෝ නෙමෙයි දේශපාලඥයන්ගේ නම් වලින් යම් යම් නළුවෝ ඉදිරිපත් වෙලා තිබුණානේ. දැන් ඔය ඔක්කොම කවලම් වෙලානේ තින්නේ. ඒ කියන්නේ අර මුලින් කිව්වේ අර දේශපාලන මෙහෙමයි කියලා. ඒගොල්ලෝ මේ ඇත්ත නළුවෝ බොරු නළුවෝ ඔක්කොම කවලම් වෙලානේ මේක තින්නේ. අච්චාරුවක් වෙලානේ තින්නේ. අන්න ඒ අච්චාරුවෝ හින්දා තමයි හරියට මේක කන්න බොන්න බැරි. දැන් ඔය දේශපාලනඥයෝ ළඟපාපු නාට්‍යයත් බලන්න පුළුවන් වැඩිහිටියන්ට විතරයිනේ. ඈ දැන් මේ අලුත් ඔය කතා කරන අධ්‍යක්ෂවරයා හදන්නේ මොකක්ද දන්නවද? ඔව් මොකද්ද? ඒත් වැඩිහිටියන්ට පමණයි ඒක. ආ බලමුකෝ. එයා අහුව වැඩිහිටියන්ට පමණයි කියලා ෆිල්ම්ස් බලලා තියෙනවද ඇහුවා. ඊට පස්සේ අපි නැහැ මම නම් නැහැ කිව්වා. ඊට පස්සේ එයා කෝ ඒ වගේ අර ක්‍රයිම් කියලා මොකක් හරි ෆිල්ම් එකක් තියෙනවා කියලා කිව්වා. ගයිෂ අපේරා එක් කරපු එයා ඒ ෆිල්ම් එක ගැන කියලා ඒක මේ ෆිල්ම් එක ගැන එයා අහුව ඒක රිජෙක්ට් වෙලා තියෙනවා ෆිල්ම් කෝපරේෂන් එකේ. ඒකට හේතුව ඇහුවා. මම කොහොමද මම නම් හේතුව දන්නේ නැහැ. දැනගන්න දිහා නැහැ. මොකද මම බැලුවේ නැති නිසා. එහෙම කියලා. ඉතින් එයා ඒ පැත්තෙම තමයි ගොඩක් දේවල් ඇහුවේ. ඒකට කිව්වා මේ කෙනෙක්ගේ හැඟීම් උස්සන්න නම් මොකද්ද කරන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි ගොඩක් ඇහුවේ. ඊට පස්සේ කොහොමද මටයි ඒක වොෂරූම් එකට ගිහින් හරි කමන්නේ මේ අර සින්දුව දාලා අපි දිනට ඒ ඇක්ටි කරලා යන්න කියලා. ඉතින් ගර්ල්ස් අදින්නෙක් එහෙම කරන්න ඕනේ නැහැ නේ. ඊට පස්සේ තමයි මේ ඊට පස්සේ යා මේ මම ඊට පස්සේ කෝල් ගත්තට මම ආන්සර් කරේ නැහැ. ඊට පස්සේ මට යා බ්ලැක්මේල් කරලා මෙසේජ් කරා මේ කර්නකල් ෆෝන් එක ආන්සර් කරන්න. ආන්සර් කරේ නැත්නම් ඔයා කතා කරපු ඒවා ඔයාලගේ යාළුව කතා කරපු ඔක්කොම මම අන්තර්ජාලයට දානවා. YouTube දෙකේ බලන්නේ ඒ නිසා කර්නකල් ෆෝන් ආන්සර් කරන්න අන්තිම කෝල් එක ගන්න හිමි කියලා. ඒත් මම ආන්සර් කරේ නැහැ. දැන් නිලියන්ව බය කරන්නේ මේ විදිහට අන්තර්ජාලයට දානවයි කිව්වට පස්සේනේ මේක පුදුම ජංජාලයක් කියලානේ. ඊට පස්සේ ඒ ශේෂ්ත්‍රයට එන්න හිතාගෙන ඉන්න උදවිය හිතන්නේ අපි අපේ ජීවිත සම්පූර්ණයෙන්ම අපේ ආත්මගරුත්වය ඔක්කොම කෙලෙසෙනවයි කියලානේ. මෙන්න මෙහෙම බය කරලා තමයි මේ පුද්ගලයෝ මේ බොරදී මාළු බාන්නේ. දැන් මොකද වැඩේ තවදුරටත් බරපතල වෙන්නේ අර නානකාඹරේට ගිහිල්ලා එතනත් ගන්න වීඩියෝ එකක් එවන්න කියලා කියනවනේ. ඉතින් ඒ වගේ දේවල් අර මේ ශේෂ්ත්‍රයට පිවිසීමේ දැඩි ආශාව මත කෙනෙක් කරලා යවුවොත් එහෙම එතනින් එහාට යයි ගමන කොතරින් නතර වේද? මේ තින අවදානම 0112553063 අද බැලුම් ගලෙන් අපි සාකච්ඡා කරමු. අපරාධ දූෂණ වංචාවට එරෙහිව බැලුම් ගලා
බොයිත් එක මොකක් නැක් කරලා පෙන්නන්න කියන්නේ ෆයිට් එකක් එක ෆයිට් එකක් කියන්නේ මම දන්නේ ඒක අර හරියම ෆයිට් එකක් ඊට පස්සේ යකෝ එයාට ඕනි කියලා රොමැන්ස් කොහොමද කියලා අපි දෙන්නා බලන්න මමයි තමයි මේන් රෝල් එකට අරගෙන ඉන්නේ අපි දෙන්නගෙන් කවුද කියලා හරියටම සිලෙක්ට් කරගන්න ඔය දෙන්නා වීඩියෝ එකක් කරලා එවන්න ඕනි කිව්වා මොනවද කියලා හුවම රොමැන්ස් පැත්තට වැර එකක් එයාට ඕනි කිව්වා ඒ කරපු සින්දුවම මම එකට කරලා ඕනි කිව්වා වැස්සෙම තසාවකෝ වැස්සක් නේකොත් පස්සේ වතුර මලක් හරි හිම නැත්නම් වොෂ්රූම් එකට ගිහිල්ලා ඔය දෙන්නා වීඩියෝ එක කරලා එවන්න කිව්වා කියලා කිව්වා ඊට පස්සේ තමයි මට සැක හිතෙන මෙහෙම දෙයක් ඕනේ නෑනේ දැන් ෆයිටින් පැත්ත බලන්න ඕන නම් අපේ ෆයිටින් එපිසෝඩ් එකක් තිබුණා රොමැන්ස් පැත්ත බලන්න ඕන නම් අපි ඒ වගේත් මේ වීඩියෝස් කරලා තිබුණා අපි කිව්වා අපි මෙහෙම දේවල් කරලා තනේ මේක කරන්න බෑ කියලා තමයි මම ඊට පස්සේ ඒ විදිහට ගර්ල්ස් තුන් දෙනෙක්ට කතා කරලා තිබුණා අපි තුන් දෙනෙක්ම ඩොනල්ඩ් ජයන්ත මහත්මයා සහ උදේකාන්ත වර්ණසූරිය මහත්මයා විදිහට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් විදිහට පෙනී සිටින්න එක්තරා පුජ්‍යලේ කතා කරනවා නව පරපුරේ රංගන ශිල්පීන්ට සහ මේ තවත් රංගන ශිල්පීන් ගණනාවකට මේ කතා කරලා කියන්නේ අලුත්ම කරන සිනමා නිර්මාණයකට සම්බන්ධ කරගන්න පුළුවන් ඒ සඳහා සම්මුඛ පරීක්ෂණයක් කරන්න ඕනේ ඒක කරන්නේ ජංගම දුරකථනයේ හරහා වීඩියෝ බලාගෙන කරන්නේ එතකොට හැබැයි මේ පුජ්‍යලයාව පෙන්නන්නේ නැහැ අදාළ රංගන ශිල්පිනියන් මේ පුජ්‍යලයා කියන දේවල් ටික කරලා පෙන්වන්න ඕනේ. ඒක කොහෙද කරන්න තියෙන්නේ? මේ වැස්සේ තෙමිතෙමි එහෙම නැත්නම් නාන කාමරයට ගිහිල්ලා අන්න ඒ විදිහේ වීඩියෝ ටිකක් තමයි මේ පුජ්‍යලයාට යවන්න ඕනේ. ඔව් මම වැස්සේ තෙමිතෙමි කියලා බැලුවට පස්සේ අවු වේලි වේලි ටොක් කරන්න ඕනද කියලා මේ කෙනෙකුට හිතෙන්න පුළුවන්. අර ෆයිට් එකක් කියලා කියන්නේ මොකද්ද මේක මේ යුද චිත්‍රපටයක්ද? මොකක් කරනවා යනවා කියලා දන්නේ නැහැ නේ. හරියට දැන් විස්තර ටික ටික කියන්නේ එක එක කෙනාට එක එක විස්තර තමයි මෙයා කියලා තියෙන්නේ. ඔව් මේ තවත් විස්තරයක් කතා කරපු ලාවක් අහමුද? බලමුකෝ පොඩ්ඩක්. හෙලෝ මම නම් මිහින්තලේ. මිහින්තලේ නේද? ඔව්. රයිට්. ඕකේ. මම ඉන්නේ හැබැයි අයි. බෝඩ් මං ඉන්නේ හෝමගම් බෝඩ් වල. හෝමගම. නෑ මම කැම්පස් එකේ ඉන්නවා. ඒවා තමයි දැන් නම් ඉවරයි. දැන් ඉතින් ජොබ් එක බලාගෙන ඉන්නවා. රංගපාන තමයි ගොඩක් පාස ඉතින්. රංගපාන කැමරේද? ඔව්. රයිට් ඕකේ. මේමයි සෙව්වම් සාමාන්‍යයෙන් මම විශේෂ දාන දින හැම කෙනෙක්ව මම මේ විදිහට පාර දාන දින. මේ වගේ කතා කරාම යනවා දාන දින. ෆෝන් එකෙන්ද තෝරන්නේ අයි? ඔව් ෆෝන් එකෙන් තමයි ඊමෝ තියනවා ඔයගේ. මගේ ෆෝන් එකේ නම් නෑ පොඩි එකක් තියෙන්නේ රංගනා මේ එකෙන් ගන්න පුළුවන්. මගේ අර රංගනාගේ. ඔව් දැන් නම් යාගේ සල්ලි ඉවරයිනේ මං එහෙම වුණත් මේ සල්ලි දාගෙන හෙට ගන්නම් හෙට ඉතින් මේ මොහොතේම ඔයා මේක දෙපොම් වෙන්න ඕන ඒ වුණ නැත්තම් විරදි කෙනෙක් ටාන්ස් එකයි ඔව් සල්ලි ඉවරයිනේ මොකද කරන්නේ මේ බෝලින් ගන්න බැරිද මෙයාගේ මේ දැන් අර ඉස්සෙල්ල කට්ටුනේ අය සල්ලි ඉවර වෙලා ඒකයි ප්‍රශ්නේ නෑලු මං ඇහුවා මේ දැන් ගත්තේ නැති නිසා ගන්න පුළුවන්ද කියලා ඩේටා වලින් හරි මේ ඉවරයි කියලා කිව්වා ඉවරයි කිව්වද ඔව් දැන් ඔය ආකෘතියෙන් රඟපාපු එක්කෙනෙක් හිටියා ඉස්සෙල්ලා රුවන්වැල්ල පැත්තේ. ඒ මම මටත් මේ දැන් රංගන මේ හඬපටේ යද්දී තේරුනේ නිකන් එයාමද කියලා. එයාගේ හඬද කියලා. මොකද එයාගේ ක්‍රමයට තමයි මේ එන්නේ යන්නේ. ඔව් එයාගේ වචන ටිකයි එයාගේ භාවිතාවන් ගොඩක් තිනවා. දැන් හැබැයි ඉතින් එයා මේ අවුරුදු 20කට විතර වන්දනාගාරගත වෙලා තියෙන්නේ. ඔව් ඉතින් එයා කරන්න ගිය වැඩවලට එයාට දඬුවම් එහෙම හම්බෙලානේ තිබුණේ. හම්බෙලා තින් ඉතින් මෙන්න මේ වගේ කරන උදවියටත් ඒ වගේ දඬුවම් ලබා දෙන්න කියන එක තමයි net fm බැලුම් ගල යෝජනාව. මොකද ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන්ගේ නම් පාවිච්චි කළ මේ ශේෂ්ත්‍රයට කැලණ නිසා දැන් ඒ විදිහට චෝදනාවට මේ අදාළ පෙනී සිටීම කරන ඩොනල්ඩ් ජයන්ත මහත්මයා විදිහට මේ එතුමා කියන කතාව ලංකාවේ හැම නිලියොත්ම කතා කරනවා ඩොනල්ඩ් ජයන්ත කියලා. ඉතින් මට ඒ නිලිය ඔක්කොම කීපදෙන කේවල තියෙන වයිබ් මේ ඒගොල්ලොත් එක සංආදේ එදෙනවා. ඕල් කරලා දෙවූ කියන මම ඩොනල්ඩ් ජයන්තම ප්‍රවේගී අධ්‍යක්ෂණයේදී මායා කරා කිසි 50 ගානකම සහාය අධ්‍යක්ෂණය කළා තියෙනවා. ඒ අලුත්ම මූවි එක තමයි පටන් ගන්න. ඉතින් මට ඕන සටන් කෙල්ල තමයි විදිලන්නේ මුහන්දිස්සෙන්. කී කතා කරලා තියෙනවා කරාටි සංගමේ සභාපතිට කතා කරලා තියෙනවා. ඉතින් දැන් අදත් මේ දලුත් මේ පිළිය කතා කරලා ඉුවා මේ එල්ලගෙන නම් කතා කරනවා කියලා. ඒක දැන් ගොඩක් අය දන්නවා මේ වැඩි දැන් මූට බැනලා තියෙන්නේ. ඇත්තට මම දන්න අර අන්දරත මොකක් කියලා මම කෝ ජගත් කියලා මම කෝ ඔයා කවුද කියලා ඔයා ෆයිට් මාස්ටර් කියලා මගෙන් ඇහුවා මම කෝ ඌ කියලා මම ඔයා කවුද කියලා මම ඩොනල්ඩ් ජයන්ත කිව්වා අර නියම තැනකට කතා කරලා තිනෝ රංගන හැබැයි වැඩේ හම්බුන්නේ නැති හින්දා මුකුත් වෙලා නැහැ කවුද දන්නවද අර කරාටි සංගමේ සභාපතිව කතා කරලා තිනෝ නියම තැන අන්න එතන තමයි කතා කරන්න ඕන තැන එතනට කතා කරලා ගෙන්න ගත්තා නම් මේ කොටසක් රඟපාලා පෙන්නන්න ඔන්න හරියට රඟපාලා පෙන්නයි අපිට දුරකටම ගිහිනවා කතා කරන්න ඇහැලිගොඩි මොහොමඩ් මහත්මයා අයිබෝන් අයිබෝන් කියන්න පුළුවන් මට කියන්න දෙන්නේ මෙතුමාගේ රඟපාන හදන චරිතයවත් මට හරියට රඟපා ගන්න බැරුව ඇති මොකද මෙයාගේ චරිතය හොඳ නැහැ නේ චේතනාව හොඳ නැහැ
අනිත්තික මට කියාගන්න බෑ මාධ්‍යත් එක්ක අහන්න කොට මුළු රටමහනවනේ නැත්තම් මට කියන්න තේරෙනවා. ඔව් ඒ කියන්නේ රටටම ඇහෙන්න කාටවත් කියන්නත් බෑ මොකදම රටේ තියෙන හොඳ ශේෂ්ත්‍රයකට ඒ කියන්නේ චිත්‍රපට කර්මාන්තයට ටෙලි නාට්‍ය ශේෂ්ත්‍රයට මේ සියල්ලට අහන්න බැරි කියන්න බැරි කරන්න බැරි වැඩනේ මෙයා මේ යෝජනා කරන්නේ. දැන් ඉතින් මේ පුද්ගලයා අර නව පරපුරේ රංගන ශිල්පිනියන් එක්ක කතා කරපු කතා බහ මේ දාන්න පුළුවන් කොටස් තමයි මේ රේඩියෝ එකේ දාන්නේ. මේ දාමු තව කැලලා දාමු. Facebook ඉන්නවද? Facebook යන්න බෑ මගේ ෆෝන් එක පොඩි එකක්. ඕකේ රයිට්. ඊමෝ නැද්ද කියන්නේ? නෑ ඊමෝ නෑ. අයියෝ ඊමෝ දිගේ අනියදෙම තියෙනවා. ඔව්. අම්මන්නේ ඔකේ කොහමද රූපේ කොහමද රූප බොර බොර වගේද? පොණ්ඩේ කොහමද පුරිප කියන්නවද? පොණ්ඩේ නම් ගොඩක් දිග නැහැ. කළුමත් නැහැ. මේ පාට කරලා නම් මනන්නේ නැහැ පොණ්ඩේ. ඔව්. ඒ කියන්නේ වයස කීයද කිව්වේ? 25. රංගනාට කියලා නේදයි මේ. එතකොට දැන් මේ අලුත් මේ චිත්‍රපටයකටද හොයන්න ආයි? එහෙමද? මොකද්ද ෆිල්ම් එකේ නම? විමර්ශන. රහස් පරීක්ෂක කතාවක්ද? ඒ කියන්නේ රහස් පරීක්ෂක වගේ කතාවක්ද? අයියගේ ෆිල්ම් බල්ලා තියෙනවා ඉතින් ලස්සනයි ඉතින්. හරිද? තේරුණා නේද වැඩි? දැන් ඔය විදිහට කතා කරලා තිනවා. තවත් අපි කියන්නේ මේ ශේෂ්ත්‍රයේ කාලාන්තරයක් තිස්සේ වැඩ කළතු කරන ශිල්පිනියන්වත් කතා කරලා තිනවා කියලා. ඔව්. දමිතා අබිරත්න කියලා කියන්නේ එහෙම කෙනෙක්. ජනප්‍රිය කෙනෙක්. ඔව්. මේ එයාට වෙච්ච අත්දැකීම. මම ඒ කතා කරපු ටෝන් එකේම දැනගත්තා උදේකාන්තයි නෙමෙයි කියන එක. හා උදේකාන්තයගේ නම්බර් එක මගේ ෆෝන් එකේ සේව් කරලා තිබ්බා. ඊට පස්සේ මම කතා කරාම මට දැනගන්න ඕන නිසා මේ කවුද කියලා. මං කෝ උදේකාන්තයි. මං කෝ මේ අලුත් නම්බර් එකක්ද කියලා. එතකොට මං කෝ මේ ඔව් මේ අලුත් නම්බර් එකක් මේ සමිත එහෙම කිව්වා. මං කෝ කියන්නකෝ අයියේ මම කෝල් කරේ අලුත් ෆිල්ම් එකක් කරනවා නම් මේ මම ඔයාලට කතා කරන්න ගිහින් මම මේ පොඩක් ඔයාව දැනුවත් කරන්න ගත්තේ මේ එහෙම කියලා. මං කෝ මම පොඩි දෙයක් කියන්නද? මේ දේකාන්තය නෙමෙයි කතා කරන්නේ. මට කතා කරලා මාව නම් කොහොමඩක් මේ ඔයාලට රවට්ටන්න බෑ. හැබැයි ඔයා මේ විදිහට කී දෙනෙකු කතා කරලා රවට්ටනවද දන්නේ නැහෙනි. කරුණාකරලා මේ වැඩේ කරන්න එපා. මොකද මම ඔයාලට රවටෙන්නේ නැති වුණාට ඇත්තටම දැන් කවුරු හරි අලුත් ළමෙක් කාන්තය කියලා කෝල් කරොත් රවටෙන්නේ. සහ මේ දේකාන්තය මට ආරංචි නම් ඩොනල් අයියගේ නම කියලා මෙහෙම කෝල් ගන්නවා කියලා කට්ටිය. ඉතින් කාගේ නම කියලා කෝල් කරලා ඇත්තටම දැන් මේ නිවුස් වැදගත් නිවුස්නේ. මේ ශේෂ්ත්‍රේත් මේ හරිම වැදගත් විදිහට තමන්ගේ නිර්මාණ කරගෙන අපිට උනත් සහෝදරය වගේ සලකගෙන කේසින් අනිත් සියලුම ශිල්පීන්ට එහෙම සලකගෙන එහෙම ඉන්න දෙන්නේ. ඉතින් මට කෝල් එක ආවේ උදේකාන්තයගින් නිසා. මම පන්ඩෝන් ලයිට් එහෙම උදේකාන්තයත් එහෙම මට හිතාගන්න බෑ මේ මිනිස්සු මොකක් අරමුණු කරගෙනද මේ වගේ දේවල් කරන්නේ කියලා. ලුංගලා කැපර් ජනතා සේවයට ඩෙඩිකේටඩ් ටු සර්ව් ද පීපල්. කියවුවා මේ ඊමෝ කෝල් එකකින් තමයි මේ ඉන්ටර්විව් එක කරන්නේ. ඒකට කිසිම දෙයක් ලැජ්ජාවෙන් පා ගර්ල්ස්ලා හතර දෙනෙක් මූලික කරගෙන තමයි මේ කියන්නේ. ඒ කියන්නේ සමලිංගිකත්වය පිළිබඳ තමයි ප්‍රශ්න අහන්නේ. ඉතින් ලැජ්ජාවෙන් නැතුව උත්තර දෙන්න කියලා කිව්වා. ඊට පස්සේ ආ ඒ පැත්තට බර ඒවම තමයි සෙක්ෂුවල් දේවල් තමයි ගොඩක් ඇහුවේ. හැබැයි ආ ඊමෝ කෝල් එකදී කිව්වා ඔයාට මාව පේන්නේ නැහැ, මට ඔයාව පේන්නේ නැහැ කියලා. මට ඇත්තටම පේන්නේ නැහැ එයා කතා කරන එක. එයා කවුද කියලා පේන්නේ නැහැ. ඊට පස්සේ වීඩියෝ එකක් එව්වා බලන්න. ඒක මේ ෆයිටින් වීඩියෝ එකක්. ඊට පස්සේ කිව්වා බොයි කෙනෙක් එව්වොත් මට ඒ විදිහ වීඩියෝ කරන්න පුළුවන්ද කියලා. දැන් මම දන්නවා ඒුණාට මට එයාට මාව පේනවා කියලා. නමුත් එයා කියනවා එයාට පේන්නේ නැහැ කියලා. එයා කිව්වා මේක රෙකෝඩ් වෙනවා. මේක රෙකෝඩ් කරලා ෆිල්ම් කෝපරේෂන් එකට ගිහිල්ලා සුනිල් තිපාන්දු එයාත් එක බලලා තමයි අපි මේක සිලෙක්ට් කරන්නේ කවුද මේන් කැරක්ටර් එකට ගන්න කියලා. ඒ නිසා කිසිම බයක් නැතුව ලැජ්ජ වෙන්නේ නැතුව ඔයාලා රිප්ලයි කරන්න ඕනේ කියන එකට එහෙම කියලා කිව්වා. ඊට පස්සේ ගොඩාක් දේවල් ඇහුවා. ඊට පස්සේ කිව්වා එයා බොයි කෙනෙක් ගෙදරට එවනවා. ඊට පස්සේ එයාත් එක්ක ඒ ෆයිට් එක කරලා එයාට වීඩියෝ කරලා යවන්න පුළුවන්. චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන ඩොනල් ජයන්ත සහ උදේකාන්ත වර්ණසූරිය කියන උදවියගේ නම් පාවිච්චි කරලා එක්තරා පුජ්‍යලයෙක් රංගන ශිල්පිනියන්ට කතා කරනවා. කතා කරලා ජංගම දුරකථනයේ හරහා විවිධාකාරයේ වීඩියෝ පට ගෙන්වා ගන්නවා. සහ නැත්තම් එක එක්තරා තැන්වලට එන්න කියලා විවිධාකාරයේ යෝජනාවල් කරනවා. මේක තමයි නියම ෆයිටින් කලාව. එයා ඒවටනේ කතා කරන්නේ. වේලාවකට සටන් කලාව සම්බන්ධ චිත්‍රපටයක් තවත් වේලාවකට වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් කියලා තමයි කියන්නේ. ඔය ගැන තමයි net fm බැලුම් ගලද කතාබහ. අපිට දුරකථනයේ ඉන්නවා කතා කරන්න අලව්ව ප්‍රදේශයෙන් විමලසිරි මහත්මයා. අයිබෝන්. අයිබෝන් මහත්මයා. දැන් මම මේ මොය වගේ පත්තරේ දාලා මම ගියා මේ මනසේ ගවල් එන බණ්ඩාරගම.
මට නම මතක නැහැ. බණ්ඩාර ගියන් පස්සේ දැන් මේ මම ඇත්තම හමුදාවේ රාජකාරි කරේ. මම විශ්වාසම ඉන්නේ මාත් ඉතින් ආසයි මම ඔය මේ කැම්ප් එකකින් නැද්ද ටික මේ දර්ශන වුණාට ඉඳලා තියෙනවා. මේ අපේ තියෙන ආස මේ මිනිස්සයා මේ ගෙදරටම ගියා. මට නිකන් හරි සැකයක් ඇතුණා මේ මෙතන මේ රංගන මේ විකක් නෙමෙයි යන්නේ වෙන ව්‍යාපාරයක් කියලා. ඒතර මේ මිනිස්සගේ දැන් මම මේ පත්‍ර කෑල්ල බල බල හිටියේ කියන්නත් මේ පත්‍රේ දාලා තමයි ගියේ. මේ මිනිස්සුන් ළමයි ගින්නෝගන්න ඔය වගේ. ගින්නෝගන මොනවා කරනවද දන්නේ නැහැ. මං හිතන්නේ මේ ළමයි ගෑන ළමයි එහෙම ගින්නෝගන වෙනත් මාර්ග වලින් සල්ලි ප්‍රයෝගික කරගන්නවද දන්නේ නැහැ. මට නම් එහෙම සැකයක් ඇති වුණා. දැන් ඔබතුමාගේ ඔබතුමාගේ රඟපෑමේ කටයුත්ත කරගන්න පුළුවන් වුණාද? නෑ මම මෙයා කතා කරා. එයාට දැනගත්තා මම එක්ක මේ වැඩේ කරන්න බෑ කියලා. ඒ කියන්නේ මේ එයා තේරුණා මම මේ ටිකක් හොඳ මීටරයක් වෙන්න ඕනේ කියලා. එයාට වැටෙන්න ඇති. එතකොට කිව්වා මේ දැන් මම නතර කරලා තියෙන්නේ කියලා. නතර කරලා තියෙන්නේ කියලා උඩ මම නිතරම හැම පත්‍රෙම බලනවා මට උදේට. පත්‍ර මම ගෙදරටත් ගේනවා දෙක තුනක්. එතකොට මම ওই ලයිබ්‍රරි එකට ගිහිල්ලා බලනවා. ඒ අතරේත් ආයෙ දාලා තිබ්බ මේ මිනිස්සයාගේ. මේ අධ්‍යක්ෂවරුන්ගේ නම් වලින් පෙනී ඉන්න කෙනා කවුරු නතර කරත් වැඩේ නතර කරලා නැහැ. අන්න ඒ නිසා මේක කරේ දිගටම මෙහෙමයි. හලෝ. හලෝ අයියා මේ කාඩ් එකක් දාගත්තා. කාඩ් එක දාගත්තා? හා? ඕ. ඕකේ. ඊම ගන්න පුළුවන් නේද මම? ආලි. මේ අයි මට මේ මම මේ ෆිල්ම් ගැන මේ පොඩි මේ රිසර්ච් එකක් කරන්නත් තින්නවා. මේ එහෙම වුණොත් මට පොඩි උදව්වක් ගන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ මට ඕනේ මේ ඉතින් මං ආසම පොඩි කාලේ ඉඳන්ම ආසයි ෆිල්ම් වලට. මේ ටෙලිනාට්‍ය ඔයා ටෙලිනාට්‍ය කරන්න නැද්ද අයියේ? ටෙලිනාට්‍ය කරන්න නැහැ. මේ අනේ මම ටෙලිනාට්‍ය වල රඟපාන්නත් හරි මාසයි. එහෙම ටෙලිනාට්‍ය ඩිරෙක්ටර්ස් අඳුරන කවුරු හරි ඉන්නවද මට නම්බර් එකක් හරි දෙන්න මං කතා කරන්න. ටෙලිනාට්‍ය කරන්නේ නැනේ. ඔයා අඳුරන කවුරු හරි ඉන්නවද අයියේ මං කතා කරන්න? නෑ ඉතින් එහෙම ඉතින් අපි කන්ටැක්ට් කරන නම්බර්ස් නෑ අපිට. ටෙලිනාට්‍ය කරන අපි ෆිල්ම් එක කරන්. ආ ෆිල්ම් විතරමයි නේ. ඔව්. තව කවුද ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා අධ්‍යක්ෂවරුන්ගේ නනුත් අහනවා. ඉතින් එහෙම කියන්න පුළුවන් ඈ තමන්ගේ වැඩේ කරගන්න නැතු. ඔව් මේ පියුමි හංස මාල්ට වෙච්ච දේ විස්තර කළානෙත් එපින් බැලුම් ගලට. මං ඩොනල් අයියවත් ලයින් එකේ තියාගෙන අර මනුස්සයාට ආයි මගේ යාළුවට කෝල් එකක් ගන්න කියලා මං කිව්වා සෝරි අයියේ මං වැඩක හිටියේ කියලා ඉතින් කතා කරා. ෆිල්ම් එකේ ඉතින් මම මගේ භාෂාවෙන් මං අමතලා මං යාට හොඳට දෙකක් කියනකොටම ඩොනල් අයියත් එයාට හොඳටම බැන්නා. පරුෂ වචනෙන් බැන්නා. මනත් ඉතින් බොරුව කියන දේ චුට්ටක් දිරවන්න තිබ්බ මමත් බැන්නා. ඊට පස්සේ මනුස්සයා බය වෙලා ෆෝන් එක තිප්පයි ඉතින් කියන මං හිතන්නේ මානසික අසහනකාරයෙක්. සාමාන්‍යයෙන් නැතුව ඒ වගේ ඔක්කොම ඇක්ටර්ස්ලට කතා කරලා අර අහිංසක මනුස්සයාගේ නම කියන්න කියලා බොරුවට මෙහෙම බජට් දෙනවා කියලා. ඉතින් ඒක මානසික ලෙඩක් මේකේ. යාගේ ආසාව නිලියොත් එක කතා කරන. හැබැයි ඉතින් මම මෝඩ නෑ. මන් දන්නේ අනිත් අය කොහොමද කියලා. මම මෝඩ නැති ඉන්න මම වොයිස් එකෙන්ම අඳුරගත්තම. ඉතින් ඒක තවදුරටත් කතාව ගියා. ඩොනල් අයියා කිව්වම මචං මම ඩොනල් කියලා කතා කරන්නේ. ඒකට මම තා කියපන් අයියේ කියලා තමයි පටන් ගන්නෙ. ඒකට අර මනුස්සයා ඇත්තට ඩීසන්ට් නේ. ඒකට මමයි ඩොනල් අයියා ඇත්තට වැදගත් විදිහට කතා කරන්නේ නැහැ නේ. ඉතින් මේ මනුස්සයාට වැරදුනා පියුමි හංස වලට කතා කරපු තැනේ. ඉතින් මං කියනවා ඉතින් මේ කටිට මේ හවුෙන්න එපා. ඒක හරි බොරුවක්. අපේ නොදන්න ඇක්ට්‍රස්ලා ඉතින් ඩොනල් අයියා කියලා කිව්වොත් ඒගොල්ලෝ කතා කරයි. ඒ අයිට මම දෙන ඇඩ්වයිස් එක හරියට හොයලා බලන්න. ඒගොල්ලෝ කියන තැන් වලට යන්න එපා කිසිසේත්ම. මොකද නොදන්න අලුත් ඇක්ට්‍රස් කෙනෙකුට කතා කරොත් ඒ ළමයා දන්නේ නැතුව යනවනේ මෙයා එන්න කියන දැනකට. ඉතින් අපි කායිදේ මොනා කරන්නද? ඉතින් මං කියන්නේ ඒගොල්ලන්ට එහෙම යන්න එපා. හොඳට හොයලා බලන්න ෆීල්ඩ් කෑගෙන් අහන්න. මේ නම් දෙක ඩොනල් ජයන්ත් කිමද කියලා ප්‍රූෆ් ඇතුව යන්න කියලා මං කියනවා. දැන් පවුනේ මේ අහිංසක ළමයි අහුනොත් එහෙම. අපරාධ දූෂණ වංචාවට එරෙහිව බැලුම් ගලා අපි දෙන්නගෙන් තමයි කතා කරේ. දැන් මගේ ගිය මාසෙම කතා කරා. දැන් අම උදේකාන්තත් එක තමයි. දැන් ඊපෙරද නිලන්ති ඩයස් දමිතා බෙරත් ඔක්කොම කතා කරලා පියුමි හන්ත මාලි වහාකයට කතා කරලා. තව ඊපෙරද මම ඉන්ටර්වයුව ගත්තා කෙල්ලෝගේ කෝලේ. ඒ කෙල්ලෝ ඔක්කොම සෙට් එකට කතා කරලා සට්ටි එකට කතා කරලා මොකද්ද නැ කියන්නේ? කතා කරලා ඒක එයා කතා කරලා කියන්නේ මේ ඩොනල් ජයන්ත උදේකාන්ත කියලා මම කියන තමයි කතා කරන්නේ කියලා. ඒ කෙල්ලෝ රෙකෝඩ් කරගෙන කතා කරන්නේ මෙහෙම එන්න හම්බෙන්න ඕන මේ සෙක්සීන් සෙක්ස් ෆිල්ම් එක කරන්නේ. ඒවා කැමතිද අපි ඔයාලට හොඳට කියවනවා. මේක ඩියසල් ලැබ බලන්න මම වෙනම තරුණේ කාල් දැල්ට එවනවා. ඔබ ලෙටෙන් දෙන්නේ නේ මම තමයි කියන්නේ.
චිත්‍රපට අධ්‍යක්ෂක ඩොනල්ඩ් ජයන්ත මහත්මයේ කතා කළේ ඔහුගේ නම සහ උදේකාන්ත වර්ණසූරිය මහත්මයාගේ නම පාවිච්චි කරලා එක්තරා පුජ්‍යලයෙක් රංගන ශිල්පිනන්ට කතා කරලා විවිධාකාරයේ වීඩියෝ ගෙන්වා ගන්නවා සහ චිත්‍රපට වලට සම්බන්ධ කරගන්නම් කියලා ඔවුන් මුලාවේ දාන සිද්ධියක් සම්බන්ධයෙන් තමයි අද නිත් FM බැලුම් ගල කතා කරන්නේ. මේ කතා කරන්නේ රංගන ශිල්පිනී දමිතා බෙරත්න මහත්මිය. මම ඒක කියපු ගමන්ම මේ මනුස්සයා ෆෝන් එක කට් කරා. මම ආයි ගත්තා. ආයි ගත්තම answer කරේ නෑ. ඊට පස්සේ මම කොකටත් හොඳයි උදේකාන්තයිට කියන එක කියලා මම අනිත් පැත්තට කෝල් කරන් උදේකාන්තට කිව්වා උදේකාන්තේ මෙහෙම එකක් ආවා. ඇත්තටම මට අමතක වුණා. ඔයිට කලිනුත් මට එකවතාවක් මම උදේකාන්ත කියලා කෝල් කරා. මම එතකොට තනියම බොරු කියන්නේ නැතුව තියන්න මේ ෆෝන් එක කියලා තිබ්බා. ඒ දැන් මාස ගානකට කලින්. එතකොට මම මෙච්චර කතා කරේ නෑ. මට ඒක ඔලුවට ආවේ නැහැ මේ සරේ කතා කරාම. කොකටත් කියලා මේ මොකද්ද මේ සෙල්ලම කියලා දැනගන්න තමයි මම ටික වෙලාවක් හරි කතා කරේ. මට කලිනුත් කෝල් එකක් ආවා. මට ඇත්තට ඒක උදේටත් කියන්න අමතක වුණා. මේක මේ ඊයේ පෙරේදා ඉඳන්ම කරන් යන දේකුත් නෙමෙයි. මම හිතන්නේ මාස හතර පහක් තිස්සේ කරන් යන දෙයක්. හැබැයි මේකෙන් මේගොල්ලන් ටාගට් කරන ඇත්තේ සමහර විට එක්ක අපි හරහා අලුත් ළමයින්ව කන්ටැක්ට් කරගන්න එහෙම මොකක් හරි ජරා අරමුණක්ද දන්නේ නැහැ. කොහොම වුණත් අරමුණ මොකක් වුණත් මේ වගේ පහත් තත්ත්වයකට වැටලා මේ වැදගත් මිනිස්සුන්ගේ නම් විකුණන එක නම් මම තරයේ හෙලා දකිනවා. සහ මේ මිනිස්සු ඇත්තටම මේ උදේකාන්ත අයියා ඩොනල්ඩ් කියන්නේ මේ ශේෂේ ඉතාම අපේ ශේෂේ ඉන්න ඉතාම හොඳ දෙපළා. ඉතින් ඒ මගේ ආදරණීය සහෝදරයන් දෙදෙනාට මේකෙන් වෙන අපහසුතාවය ඒ පවුල් වලට බලපාන. මේ අයගේ නම් විකුණලා මේ අය මොනා කරන ඇත්තට මේ කෝල් කරන අය මොනා කරනවද දන්නේ. දැන් මොනවා කරන්නද කියලා තේරෙනවා. මොකද මේ තරම් හදිස්සි ඈ මෙයා කතා කර කර කතා කරන්න කවද්ද එන්නේ කවද්ද එන්නේ ඉතා ඉක්මනින් එන්නකෝ මාව හම්බ වෙන්න කියලා තමයි කියන්නේ. ඒක තමයි මං එන්නම්. ඩොනල්ඩ් ජයන්ත දන්නවා නම් අයියෝ ඔයාට ගහයි. නෑ ඉතින් ඔය විදිහට මේ ඩොනල්ඩ් ජයන්ත කියලා මිනිසුන් රවට්ටනකොට මම හොම ෆෝන් එක තියනවා අයියේ. මොන විදියට මිනිස්සුන්ව රවට්ටන්න එපා. හරිද? ඒ වගේ රෙස්පෙක්ටබල් මිනිස්සුන්ගේ නම කියලා. මම ලංකාවේ නිලියක් කතා කරන්නේ. මේ ලංකනමගේ යාළුවේ. හරිද? මගේ නම වාඩි කියන්න බෑ. මේ හැබැයි මම හැම කෙනෙක්ම අඳුරනවා. ඩොනල්ඩ් අයගේ නම්බර් එක මගේ ළඟ තියෙනවා. මේ නංගි මට කිව්වහම මම බැලුවා කවුද මේ මන් නොදන් ඩොනල් කියලා. හරිද? මම මොනද මම ෆෝන් එක තියනවා තමයි. මට වත් එක ලව් කරන්න ඕනේ නැහැ. ඉමෝ කෝල් අරගෙන නිකන් කෙල්ලම රවට්ටන්න එපා ගොනෙක් වගේ. තමසේ වැඩ බලන්න. ඔන්න ඔය විදිහට කෙලින් කතා කරන්න පුළුවන් වෙන්නේ හරියටම මේ පිළිබඳව සවිඥානිකව හිටියොත්. මොකද මේ අදාළ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන්ද මේ කතා කළේ ඔවුන් සම්බන්ධ කරපු වෙනත් ආකාර තියෙන ඒ ක්‍රමවලින් සොයා බලලා මේ ඇත්තටම කතා කරන්න වෙනත් පුජ්‍යලෙක්කයි කියලා හරියටම තහවුරු කරගත්තාට පස්සේ ඒ විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. දැන් මේකට දැන් රංගනද කියන්න ඕනේ විශේෂම කාරණාවක් තියෙනවා. දැන් ඉතින් ඒ රංගපෑම මේ විදිහට ඉවරුණානේ. දැන් ඉස්සරහට මොන රංගපෑම මේ දන්නෙත් නැහැ හොඳේ. ඔව්. දැන් හැබැයි මෙයාට රඟපාන්න වෙන්නේ ඉස්සරහට වෙනත් ආකාරයක රඟපෑමක්. මොකද මේ වෙනකොට මේ අදාළ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරුන් සහ මේ අදාළ සිද්ධියට අගතියටපත් වෙච්ච උදවිය මේ වෙනට පොලිසියල පැමිණිලි කරලා තියෙන්නේ. දැන් පොලිසියෙන් මේ වෙනට විමර්ශන කටයුතු කරමින් යනවා. net fm බැලුම් ගල බලාපොරොත්තු වෙනවා. කඩන මෙන්න මේ විමර්ශන කටයුතු අවසන් වෙලා මේ වගේ පුජ්‍යලින් නීතියට හැන්ට හසු කරගන්න වගේම තවත් මේ වගේ කරන්න ඉන්න පුජ්‍යලයින් මේ තුලින් වළක්වා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා. පොලිසියටත් මෙයා හොයාගන්න රඟපෑමක් කරන්න වෙනවා. එතකොට දැන් මේ සිද්ධියේ අවසානෙටම දමිතා අපේරත්න මහත්මියත් net fm බැලුම් ගල සමග කතා කරලා කිව්වෙ මෙන්න මෙහෙම. තවට රඟපාන්න chance දෙන්නම් කියලා ළමයි අරගෙන ඒ ළමයින් අපයෝජනය කරනවද දන්නේ. ඉතින් මං කියන්නේ ඇත්තටම මේවා මහා කොයි කොයි පැත්තට යන්න පුළුවන් දේවල්ද මේ වගේ දේවල්. ඉතින් අපි අද කාලේ මේ සිද්ධ වෙන දේවල් හැටියට මෙවැනි calls ආවොත් මම ඉල්ලීමක් කරන්නේ සේනම මේ අපේ ශේෂ්ත්‍රයේ ඉන්න අයට අමතරව අලුත් ශිල්පීන්ට බය නැතුව ඇත්තටම උදේකාන්ත අයියගේ හරි දැන් කාගේ හරි මේ කතා කරන ශිල්පියාගේ නම හොයාගෙන කතා කරලා අහන්න. මට මෙහෙම කෝල් එකක් ආවා කියලා කෙනින්ම අහන්න. මොකද එතකොට අඩු ගානේ අපි දැනුවත් වීමක් වෙනවා මේ මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා. හරි කරා නම් මං හිතන්නේ ඒකෙන් අපි හැමෝම දැනුවත් වෙයි. එහෙම නැත්නම් නිකන් මේ කෝල් කරපු පළියට මේ යන්න නම් එපා නිකන් හරි එන්න කියලා හරි කිව්වොත් එහෙම මේ යන්න නම් එපා. මොකද මේ විදිහට ගිහිල්ලා සමාජයට මොන මොන දේවල් වලට මේ මිනිස්සු ඇත්තටම උදේකාන්තයව දැකලවත් නැති ළමයෙක් එහෙම නම් ඇත්තටම මේ බොරුවට අහු වෙනවා. ඒක තමයි මට කියන්නේ.
මෙත්තෙන් බැලුම් ගල කියන්නේ මේ වගේ වංචාකාරයට හසුවන්න එපා. ඒ වගේ වංචාකාරයක් ගැන දැනගත්තොත් කතා කරන්න 0672 7372 බැලුම් ගල හොට්ලයින් එකට. එහෙමනම් අපි අද දවසේ නෙත්තෙන් බැලුම් ගල ඉවර කරනවා. ඒ රංගපෑම තව ඉදිරියට මොන වගේ එයිද කියන එක සම්බන්ධව විමසිල්ලෙන් ඉන්න. සුබ දවසක් ඔබට. මම රංගන. මම චාමික. FM බැලුම් ගල විස්මහුණු ගලවන මුහුණ.